විශේෂයෙන්ම මේ මොහොතේ මේ රට දේශපාලන වශයෙන් අරාජික වෙලා තියෙන්නේ. එහෙම දේශපාලන වශයෙන් අරාජික වෙන්න බලපාපු ප්‍රධාන කාරණයක් තමයි මේ රට පහුගිය අවුරුදු කීපය ඇතුළත ආර්ථික වශයෙන් අරාජික වීම. ඒතර මේ ආර්ථික සහ දේශපාලන අරාජිකත්වයත් එක්ක අපි දකිනවා ඉතාම නරක දෙයක්. ඒ තමයි මේ මව්බිම හමුවේ තමන්ගේ විදේශ විවිධ බල පරාක්‍රමයන් ක්‍රියාත්මක කරන්න, ඒ වගේම විවිධ විදේශ ගිවිසුම් හරහා මේ රට යටත් කරන්න බලන් හිටපු පාර්ශ්වයන් ගණනාවක් නැවත ක්‍රියාශීලී වෙලා තියෙනවා. ඒක අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා මේ ඉදිරියේදී මේ රට හමුවේ ගෙනෙන්න බලාපොරොත්තු වෙන එක්කා ගිවිසුමත් එක්ක. ඉතින් අපි විශ්වාස කරනවා මේ අරාජික වෙච්ච මොහොතක, විශේෂයෙන්ම දේශපාලනික වශයෙන්, ඒ වගේම ආර්ථික වශයෙන් මේ රට අරාජික වෙච්ච මොහොතක මේ රට මේ ගේනෙන අනපනත් ඒ හරහා ගෙනෙන විදේශ ගිවිසුම් හරහා මේ රට නැවත යටත් රාජ්‍යයක් බවට පත් කරගන්න, මේ රටේ හරපද්ධතිය බිඳදාලා මේ රට ධනගස්සලා තමන්ගේ අතකොළුවක් බවට පත් කරගන්න රාජ්‍යයන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒකේ ප්‍රධානම කාර්යය මේ එක්ක ගිවිසුම් හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඉන්දු පැසිෆික් මේ මුහුදු කලාපයේ ඉලක්ක කරගෙන දෙවන නේටෝව පිහිටවන්න මේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාව, ජපානය, පිලිපීනය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගණනාවක් මේකට මැදිහත් වෙද්දී නැවත අපේ කලාපයේ බලවතා වෙලා තියෙන ඉන්දියාව මේට මැදිහත් වෙලා තියෙනවා. ඒතකොට ඉන්දියාවත් මේ කොට සංවිධානයේ කොටසක් වීම හරහා අපිට බලවත් සැකයක් තියෙනවා මේ කලාපය තුළ නැවත දෙවන නේටෝවක් ක්‍රියාත්මක කරාවි කියලා. ඒතකොට එවැනි භූදේශපාලන කතාවක් නිර්මාණය වෙද්දී ඒකට අවශ්‍ය අනිත් යටිතල පහසුකම් ටික නිර්මාණය කරගන්න විවිධ ගිවිසුම් ක්‍රියාත්මක වෙනවා. සෝෆා එක්කා වැනි ගිවිසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. 2003 දී සීපා ගිවිසුම් වශයෙන් ගෙනල්ලා නැවත 2016 දී එම ගිවිසුම්ම අකුරක් නැර නැවත පරිවර්තනය කරගන්නවා එක්කා ගිවිසුම් හැටියට. ඒකත් ක්‍රියාත්මකව කරගන්න බැරි වෙච්ච තැනක නැවත මේ තියෙන දේශපාලන අරාජිකත්වය පාවිච්චි කරලා මේ රටේ ජනවරමක් නැති පාලකයාව පාවිච්චි කරලා ඔවුන් සූදානම් වෙනවා නැවත වරක් ඉන්දියාව සහ ලංකාව කාරණා හයක් ඇතුලේ එකට එකතු කරන්නේ. ඒ ඇතුලේ අපිට තියෙන භයානකම අභියෝගය තමයි, භයානකම අනතුර තමයි, මේ මව්බිම මුහුණ දීලා තියෙන භයානකම අනතුර තමයි මේ රට ඉන්දියාවේ තවත් කොටසක් ප්‍රාන්තයක් බවට පත්වීම. අපි දන්නවා 1975 වෙනකොට සිකිමේ කියන රාජ්‍ය ඉන්දියාවේ 22 වෙනි ප්‍රාන්තය වශයෙන් ඈඳගත්තේ කොහොමද කියලා ඔබ හරියට කියලා බැලුවොත් ඒකට අවශ්‍ය අනපනත් ටික තමයි නිර්මාණය කරලා තින්නේ. ඒතර මේ ගෙනියන්නේ ලංකාව ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ කරන්න අවශ්‍ය සැලසුමද. ඒතර මෙවැනි කාරණා ගණනාවක් එක්ක අපි විශ්වාස කරලා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයක් ඇටියට මේකට එරෙහිව සටන් ගන්න අවශ්‍යයි. මව්බිමේ අයිතිය වෙනුවෙන්, මව්බිමේ අනාගතය වෙනුවෙන්, ඒකියත්වය වෙනුවෙන් අපි සටන් කරන්න අවශ්‍යයි. මොකද මේ මොහොතේ මේ රටේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනවරම් අරන් තියෙන කිසිම දේශපාලන පක්ෂයක් මේ ගැන කතා කරන්නේ නැහැ. 69 ලක්ෂයක ජනවරමක් එක්ක ජනාධිපතිවරයෙක් පත් කරා. ඒ 69 ලක්ෂයේ ජනවරමය ඇතුළේ තියෙන්නේ මොකද්ද? අපි අරන් බැලුවොත් අපි පැහැදිලිවම දකිනවා ඒ රාජපක්ෂවරුන්ට ඒ පාලනය දුන්නේ මේ රටේ සම්පත් විකුණන්න නෙවෙයි, විකුණනවායි කියපු සම්පතුත් නැවත රජයට පවරා ගන්නවා, රාජ්‍යයට ජනතාවට පවරා ගන්නවායි කියන පොරොන්දුව දිල තමයි ජනවරම ගත්තේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? අරගලයක් ඇතුළේ මේ ජනවරම හිටපු පාලකයා පැල්ල ගියාට පස්සේ දැන් රාජපක්ෂවරු රනිල්ට මුවා වෙලා කට වහගෙන නිහඬවින්න තරම් ඉන්න බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. එහෙම තැනක රටේ ජනවරමක් නැති පාලකයෙක් දැන් සූදානම් වෙනවා මේ රට සින්නක්කරුව විදේශ රටවල්ට දීලා දෙන්න. ඒ වගේම තමයි ඉතිහාසයේ මෙවැනි ගැටුම් මෙද්දි මෙවැනි අභියෝගයන් එද්දි විශේෂයෙන්ම 87 ඉන්දු ලංකා ගිවිසුම ගේනකොට සටන් කරපු මහා දේශපාලන පක්ෂ අද නියඳයි. අපි දන්නේ ඇයි ඔවුන් නිහඬ කියලා. අපි ආරාධනා කරනවා ඔවුන්ට තමන්ගේ ඉතිහාසයට පයින් ගහන්න එපා, තමන් ඉතිහාසය කරපු ඒ බාර දූරේ කර්තව්‍ය අතාරින්න එපා, මේ ගැන හඬ අවදි කරන්න, මේ ගිවිසුම් ගැන සමාජයට කියන්න, සමාජයේ දැනුවත් කරන්න, එක්ක පොදු ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කරන්න කියලා අපි ඔවුන්ටත් ආරාධනා කරනවා. ඉතින් අපි විශ්වාස කරන අවසාන වශයෙන් මම අර කලින් කිව්ව 69 ලක්ෂයේ ජනවරමේ තිබුණෙත් මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ඒ ආදරයේ ඒ කතිරයක් තිබුණේ. ඒ වගේම තමයි අරගලය කරපු තරුණයන්ගෙන් අපි ඇහුවොත් මේ රට විකුණනවට ඔබ කැමතිද, මේ රටේ සම්පත් පිටරටවලට දෙනවට ඔබ කැමතිද, මේ රටේ ඉඩම් කිරිගොවියන්ගේ ගොවියන්ගේ ගොවිපලවල් ඉඩම් අක්කර 28,000 මේ විදේශ රටවල් වලට දෙනවට ඔබ කැමති කියලා හැවුවොත් මං හිතන්නේ ඕනුත් ඒකට ගුවේ කියලා. ඉතින් මේ සියලු ජන කොටස් වල අවසාන අභිලාෂය තියෙන එක නෙවෙයි. හැබැයි ඒ අභිලාෂයන් පාවිච්චි කරපු රාජපක්ෂවරු ඊට පස්සේ ආපු මේ දේශපාලන කණ්ඩායම් කරන්නේ මොකද්ද? මේ අභිලාෂයන් පයින් ගහලා මේවා අවභාවිතා කරන එක. එහෙම තැනක මේ රටේ මේ බිම වෙනුවෙන් අයිති වෙනුවෙන් කතා කරන්න කාට හරි ජනතාවට මේ රටේ මේ අයිති වෙනුවෙන් කතා කරන්න අපි විශ්වාස කරනවා දේශපාලන හඬක් තියෙන්න ඕනේ. ඒ හඬ තමයි දෙවන පරපුර දේශපාලන පක්ෂයේ, ඒ හඬ තමයි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ. ඉතින් අපි පැහැදිලිවම කියනවා මේ රට හානිකරදායක කිසිදු ගිවිසුමක් මේ රටේ ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ ජනතාව සමග, ජනතා අභිලාෂයන් සමග පෙළ ගැසිලා අපි ඒ සත්න අතර ගන්නවා. ඒ සත්න අතර ගන්නවා විතරක් නෙමෙයි, මේක ජයග්‍රහණයෙන් කෙලවර කරන්නත් අපි සූදානම් කියන කාරණාව මේ පාලකයන්ටත් ඔය විදේශ බලවේග වලටත් අපි මතක් කරලා දෙන්න කැමතියි. ඒකේ පළවෙනි අදියර හැටියට අද අපි මේ
කන්දුවට රට ඓතිහාසික භූමියට ඇවිල්ලා ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද අරගෙන මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවන් හමුවේ අපි මේ අභියෝග ගැන දැනුවත් කිරීම කරා. ඒ වගේම ඒ මහා නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් අරගෙන හෙට මේ බිමේ අපි මේ සත්න අතර අරගෙන ක්‍රියාත්මක කරනවා කියන කාරණාව සියලු දෙනාටම කියන්න කැමතියි. ඒ වගේම මේ මව්බිමට ආදරය කරන මේ රට ආදරය කරන මේ රට රැකපු මේ ඉතිහාසයේ ඒ උරුමකම් දන්න මේ රටේ ආදරණීය පුරවැසියන් සියලු දෙනාටම අපි ආරාධනා කරනවා පක්ෂපාත ભેද පැත්තකට තියලා මව්බිම වෙනුවෙන් පෙරට එන්න මව්බිම අනුතුරේ මේ මව්බිම ගැන හිතලා අපි සියලු දෙනාම එකතු වෙමු කියන කාරණා මතක් කරමින් මේ වචන ස්වල්පය අවසන් කරනවා. ඒ වගේම විශේෂම පිළිදෙන කරවි ඔබතුම හොඳ ප්‍රකාශ කර ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සටන් කරපු කණ්ඩායම අද නියඳව ඉන්නවා කියන අපි දැක්ක එක. ඉන්දු ලංකා ගිවිසුමට ඔබතුමාගේ පියා රෝණ විජේවීර මහතාගේ ආభాෂයෙන් නිර්මාණය වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ එදා ප්‍රබල සටන ගීතියක්. අද ඒකී සටනේ මේ ඔබතුමාලගේ මේ ජනතා විමුක්ති පෙරමුණේ දැන් ඉන්න පරපුර අපි දැක ඉන්දියාව ගිහලා ඉතම සුවදව ඔවුන් සමග සාකච්ඡා කරලා මුනිවත රකිමින් දැන් ඉන්න මේ පිළිබඳ ඔබතුමා මොකක්ද හිතන්නේ? ඔවුන් කරන්නේ මේ ඩීල් එකක්ද? ඇත්තටම ඩීල් එකක්ද කියලා එතුමන්ලගෙන් අහන්න ඕනේ. අපි දකින ප්‍රධානම කාරණේ තමයි ඉතම කනගාටුදායක ඉතිහාසයේ 60,000 ජීවිත පූජා කරන්නේ මේ රටේ මව්බිමේ ඒකීයත්වය වෙනුවෙන්. ඉන්දු ලංකා ගිවිසුම් පරදමු කියන සටන් පාඨයේ ඇතුලේ මව්බිම නැත්තම් මරණය කියන පාඨය තෝරාගත්ත පිරිසක්. එතකොට ඒ 60,000 ජීවිත පූජා කරන්නේ මගේ තාත්තා ඇතුළුව මේ රට වෙනුවෙන්. එතකොට එහෙම තැනක එවන් පක්ෂද නිහිටීම අපිටත් පිළිකාවක්. අපිටත් ප්‍රශ්නයක්. අපි තහනවා වුන්ගෙන් ඇයි නිහඬව ඉන්නේ? මේ සටනට එන්න මේ සටන් පාටත් එක්ක ගැට ගැහින්න මේ අභියෝගය ඔබ දකිනවා ඔබ නොදකිනවා වෙන්න බෑ. මේ රට වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන මේ ගිවිසුම් ඔබ නොදනිනවා වෙන්න බෑ, නොදකිනවා වෙන්න බෑ, නොදැනුවත් වෙන්න බෑ. ඇයි නිහඬ කියන ප්‍රශ්නේ අපිටත් තියෙනවා. අපි ආරාධනා කරනවා අවම ඒ පාක්ෂිකයන්ටවත් ඒ ඉතිහාසයේ සුවඳ දන්න මිනිස්සුන්ටවත් අවදි වෙලා පාරට එන්න, සටනට එන්න පුළුවන් නම් නායකු ටිකක් තල්ලු කරගෙන එන්න. මොකද මේ රට දැන් මේ මොහොතේ ඉතා දැඩි අනුතරක තියෙන්නේ. විදේශ රටවල් එක්ක කතා කරන්නේ හොඳයි, ජාත්‍යන්තරයට යන එක හොඳයි, හැබැයි ගිහිල්ලා කතා කරන්නේ මොනවද කියලා ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම ඔබතුමාට නැවතත් ජනතා විමුක්ති පෙරමුණ ඔහු සමග එක්ව දේශපාලන කටයුතු කරන්න සන්ධානගත වෙන්න ආරාධනා කරොත් ඔබතුමා ඒ ආරාධනාව පිළිගන්නවද? නැවතත් කියලා කිව්වෙ මට එහෙම කලින් ආරාධනාවක් කරලා නැහැ. ඒක නිසා ඒක මම නැවත කියන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපිට මේ රට ආදරය කරන ඕනම මිනිස්සු ඕනම කණ්ඩායමක් අපිට එකතු වෙන plan. හැබැයි අපි දකිනවා 13ට අපි විරුද්ධයි. රට බෙදෙනවට අපි විරුද්ධයි. මේන ජීවිසුම් වලට අපි විරුද්ධයි. මේ තින දූෂිත දේශපාලකයන්ට අපි විරුද්ධයි. මේ රට පාලනය කරු මේ පහුගිය අවුරුදු 20-30 ඇතුලේ මේ රට මේ දූෂිත දේශපාලන ධාරාවක් ඇතුලේ සන්ධාන අදාගෙන සභා ගදාගෙන මේ සියල්ල ඇතුලේ මේ රට මේ තැනට ඇදලා දාපු දේශපාලකයන්ට අපි විරුද්ධයි. මේ රාජපක්ෂ රනිල් හවුලට අපි විරුද්ධයි. ඉතින් එහෙම තැනක එයට විරුද්ධ වෙන ඕනම කෙනෙක් එක්ක අපිට කතා බහ කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒවට යටින් සහයෝගය දෙමින් උඩින් විරුද්ධකම් පෙන්වන හෝ එහෙම නැත්නම් මේ මවුමෙම තියෙන අනුතුරු හමුවේ මුනිවත රකින්න අයත් එක්ක අපිට දේශපාලන කතාවක් තියෙන විදියක් නැහැ. හැබැයි එහෙම මම මේ කියපු කලින් කියපු කාරණාවලට විරුද්ධ වෙන ඕනම දේශපාලන කණ්ඩායමක් එක්ක කතා බහ කරන්න අපි සූදානම්. ඔබ කියපු ආකාරයේ කිසිම දේශපාලන පක්ෂයක එහෙම කණ්ඩායමක් අපිට විවෘතව ආරාධනා කරලා නැහැ කතා කරන්න. අපි ආරාධනා කරනවා මේ සියලු දෙනාටම එන්න මේ පොදු සටන හමුවේ ඔබ පෙනී සිටින මවුබුම් වෙනුවෙන් කියන කාරණාව. අපි අසාතියේ රෝහණ විජේවීර මහතාගේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයේ එක අරමුණක් වෙනුවෙන් තමයි ඒ දවස්වල සටනේ හිටියේ. අපි දැක්ක දැන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් මේ ජාතික ජනබල වේගය විවිධ අවස්ථාවලදී වෙනස් චන්දිකා රජේදී ඔවුන් එක ප්‍රතිපත්තියක් ගන්නවා. ආයි නැවතත් සරත් පොන්සේකා මාතා බලයට ගෙනීමේදී එක ප්‍රතිපත්තියක් ගන්නවා. යාපාලන රජයේදී තවත් ප්‍රතිපත්තියක් ගන්නවා. මේ ප්‍රතිපත්ති මාරුවීම තුළ ඔවුන්ගේ පැවැත්ම කොයි විදිහටද ඔබතුමා දකින්නේ? මං හිතන්නේ ජාතික ජනබලවේගෙන ඒක මෑතකදී නිර්මාණය වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ හැටියටම තමයි ඔවුන් සන්ධානවලට සභාවලට ගිහින්. ඉතින් මං හිතනවා ඔවුන් ඒකට වැරදි තීන්දුව සම්බන්ධයෙන් ජනතාව ඔවුන්ට උත්තරයක් දීලා තිබුණා පහුගිය කාලේ. මං හිතනවා ඒක වඩාත් යහපත් ඔවුන්ගේ මහනවා නම් මොකද මං ඒ දේශපාලන ධාරාව නියෝජනය කරන්නේ නැති නිසා ඒක යම් ප්‍රමාණික සදාචාරාත්මක නොවෙන්න පුළුවන්. නමුත් ඔබ තාත්තා හා රෝහණ විජේවීර කියන ප්‍රස්තුතියත් එක්ක කතා කරන නිසා මම දන්න තරමින් රෝහණ විජේවීර කියන චරිතය මව්බිම වෙනුවෙන් මරණය තෝරා ගත්තා. මෙහෙම නැතුව අතරමැද සමාදාන සභාග සන්ධාන මුක්කුවලට ගියේ නැහැ කියන කාරණය නම් මම දන්නවා. ජාතික ජනමලි ජනපදනමක් ගොඩනගා ගත්ත ස්වරූපයක් පෙන්නුම් කරනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ උනත් ඒ ගැන යම්කිසි ආකාරයක ගීතපත්තු ස්වරූපයක් තියෙනවා.
ඔබතුමා කියන්නේ ඔවුන්ට ලම්පියාකරින් බලය ලබා ගැනීමට හැකියාවක් නැහැ කියලා. නැහැ මම එහෙම කිසිම පක්ෂයකට බලය ලබා ගන්න පුළුවන්ද බැරිද කියන පූර්ව කතනයක් කරන්න යන්නේ නැහැ. මොකද අපි දේශපාලන ව්‍යාපාරයන් නිසා ඒක සාධාරණ නැති වෙන්න පුළුවන්. අපේ එකම ඉල්ලීම තියෙන්නේ මේ ඉන්දියාවෙන් එන මේ ආක්‍රමණය, මේ ගිවිසුම් හමුවේ මේ සියලුම පක්ෂ ඇයි නිහඬව ඉන්නේ කියන කාරණාව මම මතු කරේ 69 ලක්ෂයක ජනවරම දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. පොහොට්ටුවට. ඇයි පොහොට්ටුව නිහඬ? ඉතිහාසයේ යම් ප්‍රමාණයකට මේ ඉන්දු ලංකා ගිවිසුම් වෙනකොට ඒකට විරුද්ධ වෙච්ච පක්ෂ ජනතාව විමුක්ති පෙරමුණා. ඇයි ඔවුන් නිහඬ? ඒක තමයි මගේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඉදිරියේ මැතිවරණවලදී ජනතාව මං හිතන්නේ මෞබිම ගැන හිතලා රට ගැන හිතලා යහපත් තීරණයක් ගනීවි. මේ දුර්දාන්ත මේ දේශපාලනය මේ සමාජෙන් ඉවත් කරන්න ඕනේ කියන තැනකට ජනතාව පිළිගැතලා ඉන්නවා. මේ 225ම එපා කියලා ජනතාව ඉතාල එක හඳින් කියනවා. මේ දූෂිත දේශපාලනය පිටු දකින්න ඕනේ කියලා ජනතාව කියනවා. මේ දූෂිත දේශපාලනය ගැන එළවන්න ඕනේ කියලා ජනතාව කියනවා. මේ ධනේ නැවත රට අත්පත් කරගන්න ඕනේ කියලා ජනතාව කියනවා. ඒ සම්බන්ධයෙන් අපේ කිසිම විවේචනයක් නැහැ. අපිත් අනිවාර්යයෙන්ම ඉන්නවා මේ දූෂිත දේශපාලනය මේ රටෙන් අතුගා දාන්න ඕනේ කියන තැන. ඒත් එක්කම මේ මෞබිම මේ රට අපි රැක ගන්න ඕනේ කියන කාරණාවත් අපි මතක් කරලා දෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා දැන් මේ පියාගේ පුතා දේශපාලනය දෙනවා. ඒ වගේ මවගේ දියණිය දේශපාලනට ආපු අවස්ථා තියෙනවා. ඒ වගේ කතිකාවතක් සමාජයේ තියෙන අවස්ථාවක අද රෝණ විජේවීර මහතා නියෝජනය කරමින් එතුමාගේ පුත්‍රයා විදිහට ඔබතුමා ඉදිරිපත් වෙනවා. එතකොට එතුමාගේ පුතා විදිහට ඉදිරිපත් වෙන්නේ එහෙම නැත්නම් ඔබතුමා වෙනම සංකල්පයක් වෙනම ක්‍රමයක් මේ රට තුල නිර්මාණය කරන්න උත්සාහ කරනවා. පැහැදිලිව මම හිතන්නේ ලංකාවේ පෞල් දේශපාලනය ගැන කීමක් තියෙන ඕන කෙනෙක් දන්නවා පෞල් දේශපාලනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. තාත්තා දේශපාලනය කරනකොට තාත්තගේ මැතිවරණ කොට්ටාසෙම තාත්තගේ මේ මැතිවරණ කලාපෙම පුතා වැඩ කළා. ඊට පස්සේ පුතා ඒ පාරෙන් වෙනවා. හැබැයි මම විඳු ජීවිත කියන කාරණේ ගත්තොත් රෝහණ විජේවීර අවසන් වශයෙන් ඝාතනය කරනකොට අපි කඳුරු ජීවිතයකට ලක් වෙන. ඉතින් එහෙම තැනක ඉතින් මම සුවාදීනව බිම්බිදන් ශක්තිමත් ගොඩනැගිලා ආපු ගමනක් තියෙන්නේ. ඒකට තාත්තගේ එන්නම බලපාන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මම පෞල් දේශපාලනයක් කරන්න ගියේ නැහැ. මම පෞල් දේශපාලනයක් කරාගෙන පෞල් දේශපාලනේ සාම්ප්‍රදායික ගමනක් ගියා නම් මගේ දේශපාලනේ මම හිතන්නේ මීට වඩා වෙනස් තැනකින් මම පටන් ගන්න. මේ වගේ සුවාදීනව බිම ඉතාම අපහසුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ජීවන පරපුරක නිර්මාණය කරන්න. එහෙනම් තාත්තගේ දේශපාලන පක්ෂ වෙත දර්තාවිත පෙරමුණට ගිහිල්ලා ඔය තියෙන සාම්ප්‍රදායික දේශපාලනයක් කරනවා. මම හිතනවා සාම්ප්‍රදායික දේශපාලනය කියන කාරණාවෙදී මට ඒක බලංගු වෙන්නේ නැහැ. මොකද මේ සාම්ප්‍රදායික දේශපාලනය ඇතුළේ මම එහෙම තාත්තගෙන් පුතාටෙන් දේශපාලනයක් තෝරලා නැති නිසා. විශේෂයෙන්ම මේ අපේ රටේ නීතිය කියන එක වැරදිකරුවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමා රටවල් ගානකින් අධ්‍යාපනය ලැබලා දේශපාලනය පිළිබඳව නීතිය පිළිබඳව සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව මන අත්දැකීමක් තියෙන තරුණ නායකයෙක් විදිහට අපි දකිනවා අපේ රට පාලනය කරපු අනිත් නායකයින්ගේ දරුවන්ට වඩා. ඉතින් රට සංවර්ධනය කරන්න රටේ පොරකමඩ වංචාවට නීතියක් කියන දේ තියෙන්නේ. ඔබතුමා මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් රටේ මීට වඩා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. වැරදි කරන මිනිසුන් මීට වඩා දඬුවම් වෙන්නේ මේ ලැබෙන්න ඕනේ. ඉතින් තරුණ නායකයෙක් විදිහට රටේ අනාගතේ මේ රටේ 1,20,00,000ක් ඉන්න ජනතාවගෙන් ඡන්ද වරමෙන් ඔබතුමාට යම් බලයක් ආවොත් රටේ නීතිය සංස්කෘතිය සාමය සදාචාරය කුචකර්මාන්තය එක් ප්‍රතිපත්තියක් තුළ ක්‍රියාත්මක කරන්න ඔබතුමා වැඩ කටයුතු කරනවා. පැහැදිලිවම මම හිතන්නේ මේ 2,20,00,000කට පමණ ආසන්න වෙන මේ ජනගහනය ගත්තම ඒ හැම දිනාටම මමත් ඇතුළුව නීතිය සාධාරණ වෙන්න ඕනේ, සමාන වෙන්න ඕනේ. මං හිතන්නේ මේ මොහොතේ අපි කතා කරන දේශපාලන ප්‍රතිපත්තිවල ප්‍රධාන අංගයක් තමයි ඔබතුමා කතා කරේ. ඒ තමයි නීතියේ ආධිපත්‍යය සහ නීතියේ සාධාරණත්වය. ඉතින් අපි විශ්වාස කරන පැහැදිලිම අද මේ රටේ මේ මොහොතේ තියෙන්නේ බලපූර්වංකාර දේශපාලන ලොකු අතුවලට එක නීතියක්, රටේ පුංචි මිනිහට තව නීතියක්. මේක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරයාගේ සිට පහළම ඉන්න මිනිසා දක්වාම සාමාන්‍ය ජනතාව දක්වාම රටේක නීතියක් තියෙන්න ඕනේ. ඒක නීතියක් ඇතුලේ එක වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් පැහැදිලිම ඒ ගැන අපි අවධානය යොමු කළා. ඒ අපේ මූලික ප්‍රතිපත්තියක් වෙත දේශපාලන ව්‍යාපාරයක් අපි ඒ වගේම තමයි අපි බලය ගන්න තැනක පැහැදිලිම ඔබතුමාට සහතික කළා කියනවා. මේ කියන ආකාරයේ මේ එක රටක එක නීතියකට වැඩ කරන්න පුළුවන් සාධාරණ සමාජයක් හදන්න අපි අපකප වෙනවා කියන කාරණාව ඒක වචන වලට නෙවෙයි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරන්නත් ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නත් අපි සූදානම් කියන කාරණාව අපි නැවත මතක් කර තිබුණා. මම හිතන්නේ මගේ තාත්තා කියපු කාරණාවකින් මට අවසන් කරන්න පුළුවන්. 71 මහනඩුවේ කොමිසම ඉදිරියේ ඔහු කියනවා ලංකාවේ තියෙන නීතිය මකුණු දෙලක් වගේ. පුංචි මිනිස්සු මේක පැටලෙනවා, ලොකු මිනිස්සු මේක කඩාගෙන යනවා. අද අපි මේ සමාජයේ දිහා බැලුවම ඔහු කිව්වේ කාරණාව වඩාත්ම යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඔහු තව දැනක් කියනවා මේ තියෙන සම්ප්‍රදාය නීතිය ඇතුලේ
මම හිතන්නේ සාධාරණයක් ඉෂ්ට වේවි කියලා. හැබැයි මට යුක්තිය ගැන නම් විශ්වාසයක් තියෙනවා කියලා. අපි යුක්තිය ගැන විශ්වාසයක් තියන්නේමු. අපිට ශක්තියක් හම්බෙලා බලයක් හම්බෙන තැන අපි නීතිය මීට වඩා යහපත්ව සාධාරණ කරමු මේ රට වෙනුවෙන්. ඔස්තු ගොඩක් ගොඩක් ස්තුතියි.